අයිබෝන් ආශිර්වාදත්මක දවස්සක් ළමයි නදුන්ස මේක ගොඩක්ම වැදගත් වෙන්න යන්නේ 3rd year first semester final year research එක කරන ළමයින්ට මොකද මේ දවස්වල මම ගොඩක් final year students ලත් එක්ක එකට එකතු වෙලා එයාලගේ research එක develop කරන්න අවශ්‍ය coaching එක බිංදුවේ ඉඳන් 100 දක්වා දෙනවා. ඒ කියන්නේ හරවත් දෙයක් කොහොමද කරන්නේ තේරුමක් සහිතව. ඒ කියන්නේ යාලට මුලින් ඒක තේරුම් කරලා දෙනවා 100%ක්. ඊට පස්සේ අවබෝධයෙන් ඒ දේ කරන්න. නැත්තම් අර කොහෙද යන්නේ මල්ලේ පොල් අර මේ වැල යන අතට මැස්ස ගහනවා අන්න ඒ වගේ දෙයක් නෙමෙයි. ඒ වගේ දෙයක් කරලා අන්තිමේදී ඒ රිසර්ච් එක සුපර්වයිසර්ට දීපුවාම සුපර්වයිසර් අහම්බෙන් මේ පිටුවක් පෙරලලා මේ මොකක්ද ආහා මෙතන මේ ඉන්ෆරෙන්ෂල් ස්ටැටිස්ටික්ස් කියලා මොකක්ද ඒකේ තේරුම? මෙතන ඩිස්ක්‍රිප්ටිව් ස්ටැටිස්ටික්ස් කියලා දාන මොකක්ද ඒකේ තේරුම? එහෙම ආපුවාම පැහැදිලිද? අර ක්ලීන් අවුට් ළමයා ක්ලීන් අවුට් එතකොට ඒ ළමයාගේ මූණේ රෙජිස්ටර් වෙන අර ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකෙන් සුපර්වයිසර් තේරුම් ගන්නවා මෙයා මේ කරපු දෙයක් නෑ මෙයා නිකන් කොපි පේස්ට් එකක් දාලා තියෙන්නේ හරි එහෙනම් ඔයාගේ මේ ෆයිනල් ඉයර් එකේ මාක් එකත් මම ඒ විදිහටම දෙන්නම් ඒ විදිහට ඒ ළමයා ෆේල් වෙනවා සමහරක් ළමයා ප්‍රශ්නේ කියන්නේ අඩුම ලකුණු ලැබෙන්නේ කොහොමද කියනවක්වත් දන්නේ නැහැ මේ උදාහරණයකට දැන් මේ රිසර්ච් එකක් අවම මේ ෆේල් කරන්නේ කීයෙන්ද පාස් කරන්නේ කීයෙන්ද ඊට පස්සේ සැටිස්ෆැක්ටරි මාක්ස් මොනවද ඊට පස්සේ ගුඩ් කියලා ලේබල් කරන්නේ මොන ලකුණු කාණ්ඩයෙන්ද වෙරි ගුඩ් කියන්නේ එක්සලන්ට් කියන්නේ මොකක්ද කොච්චර ලකුණක් ගන්න ඒ මොනවත්ම දන්නේ නැතුව මේ කොහෙද යන්නේ මල්ලේ පොල් ගමනක් යනවා ළමයි හොඳද දැන් මේ පටන් ගන්න තැනක් කියන්නම් පටන් ගන්න තැන අර මේ ටයිටල් එක හරියාකාරව මේ ටයිටල් එකක් දාන්නේ කොහොමද තමුන්ගේ රිපෝට් එකට රිසර්ච් එකට ළමයි දන්නේ නැහැ ටයිටල් එක ස්පෙසිෆික් විදිහට ටයිටල් කරන්න දන්නේ නැහැ එදෙනින් යාට ටයිටල් එක ඒ කියන්නේ කවර් පේජ් එකේ ෆ්‍රන්ට් පේජ් එකේ ටයිටල් එක එකක් පැහැදිලිද ඊට පස්සේ මේ රිසර්ච් එකේ ඩිස්ක්‍රයිබ් විස්තර වෙලා තියෙන්නේ තව දෙයක් පැහැදිලිද හරි හිතන්නකෝ මේ රිසර්ච් එකේ තියෙනවා බල්ලගෙන ඊට පස්සේ රිපෝට් එකේ විස්තර කරලා තියෙන්නේ මැක්ක ගැන. ඉතින් කොහොමද ඔය වගේ දේවල් වලට ලකුණු දෙන්නේ නේද? ඇත්තටම මේ රයිට් මේ ළමයින්ට තියෙන දේ අර අවබෝධය නෑ. අනේ මේ හරියට මේ දේ කරන්න ඔළුවට මෙහෙමයි කියලා අර අවබෝධය ලැබුණා නම් මේ වැරදි වෙන්නේ නැහැ. ඉතින් අර ළමයි මේ රිසර්ච් කියලා මේ ඇත්තටම 99%ක් ළමයි රිසර්ච් කියලා කරන්නේ මොනවද? අර ඔහි අතපත ගාන එකක්. පැහැදිලිද? අර අන්දෙක්ට තවක් අන්දෙක්ව ගෙනියන්න පුළුවන්ද බෑ ඉතින් අර ළමයි අර දැනුමක් නැති තැන අන්දව කටයුතු කරනවා රයිට් එතකොට මේ ටයිටල් එක ප්‍රශ්නේ දැක්කා ඊට පස්සේ දෙවෙනි එක මම දැක්කා මේ ළමයි එක්ක වැඩ කරද්දි මේ මොකද්ද දන්නවද මේ ළමයි හරියට මේ හඳුනාගෙන නැහැ ඩිස්ටිංග්විෂ් කරගෙන නැහැ මේ රිසර්ච් ප්‍රොපෝසල් එකයි මේ ව්‍යාපෘති අර වාර්තාව යෝජනාවයි රිපෝට් එකයි අතර වෙනස මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා අර දැන් අර රිපෝට් එක අනුමත කරගන්න හදන එක ඩොකියුමන්ට් එකනේ අපි මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක. එතකොට මේ ප්‍රොපෝසල් එක අමුණලා තියෙනවා මේ රිපෝට් එකට. පැහැදිලිද? එතකොට මේ ප්‍රොපෝසල් එක සාමාන්‍ය කෙටි එකක්නේ. විස්තරාත්මක දීර්ඝ එක තමයි රිපෝට් එක. එතකොට ප්‍රොපෝසල් එකේ තියෙන රිපෝට් එකේ නැති අන් ඒ කරුණුත් අඩංගු කරලා තියෙනවා. රයිට්. එතකොට හරි බාල වෙලා තියෙනවා. තත්ත්වෙන් බාල කරගෙන තියෙන තමුන්ගේ රිපෝට් එක. ඉතින් ඒ වැරදිත් මම දකිනවා. පැහැදිලිද? එතකොට මේ රිපෝට් එකේ නොතිබිය යුතු දේවල් ප්‍රොපෝසල් එකේ තියෙන රිපෝට් එකක නොතිබිය යුතු කරුණු පවා අන්තර්ගත කරලා තියෙනවා. ඊට පස්සේ මේ තව දෙයක් මම ඒක ප්‍රායෝගික ප්‍රවේශයක් ගන්න මේ ළමයි මේ මගෙන් අහනවා. මේ සර් ඇයි ගෲප් ක්ලාස් කරන්න බැරිද වාට මේ ප්‍රොජෙක්ට් සම්බන්ධව මේ රිසර්ච් එකක් හදන්නේ කොහොමද ඒ සම්බන්ධව දැනුම ගෲප් ක්ලාස් විදිහට දෙන්න බැරිද? ඇත්තරම රිසර්ච් එකක් සම්බන්ධව උගන්නන්න ඒ කියන්නේ හරි මේ ගොඩක් ඒරියාස් තියෙනවා සමහරක් වෙලාවට මේකේ ටෙක්නිකල් ෆේස් එකක් තියෙනවා රයිට් අපි ඒක පස්සේ කතා කරමුකෝ මේ ගෲප් ක්ලාස් කරන්නේ කොහොමද එක ළමෙක් කරනවා ඇක්ෂන් රිසර්ච් එකක් පැහැදිලිද අනිත් ළමයා කරනවා ඩයග්නොස්ටික් රිසර්ච් එකක් තව ළමෙක් කරනවා එක්ස්ප්ලනටරි රිසර්ච් එකක්
ඉතින් කොහොමද ඔය තුන් දෙනා මේ පාරවල් තුනක යන්නේ තුන් දෙනාට එක දේ කිව්වට වැඩක් නැහැ පැහැදිලි ඉතින්නකො සර්ලෝ මේ එක ළමෙක් මේ රිසර්ච් එක කරන ලිටරචර් පැත්තේ ඒතකොට තනිකර හැමදේම වෙනස් පැහැදිලිද අනිත් ළමයා ඉතින්නකො ලිංගුස්ටික්ස් පැත්තෙන් රිසර්ච් එක කරනවා කොහොමද එතකොට දැන් එතකොට අර ළමයාට තියෙන ප්‍රශ්න වෙනස් මේ ළමයා අනුගමනය කර යුතු ප්‍රතිපදාව වෙනස් පැහැදිලිද ඉතින් හරි ප්‍රොසෙස් එක ප්‍රොසෙස් දෙකක් පැහැදිලිද ඉතින් ඒ දෙන්නට එකට උගන්වන්න බෑ එකට ඉගෙනුවත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් සාර්ථක වෙන්නේ නැහැ අන්න ඒකයි අන්න ඒකයි ඒ නිසා අර එකට දාලා එක මල්ලේ පොල් වගේ දාලා කරන්න බෑ රිසර්ච් ඒතකොට රිසර්ච් එක කියන්නේ තමු ඔයා රයිට් ඔයා හරාත්මක දෙයක් කරනවා රයිට් ඒ කියන්නේ අලුත්ම දෙයක් අලුත්ම ඒ කියන්නේ ඒ ඒරියා එකක අලුත්ම ප්‍රශ්නයක් සෝල්ව් කරනවා ඉතින් ඒ ප්‍රශ්නය ඊට පස්සේ ඒ ප්‍රශ්නය සෝල්ව් කරන ප්‍රොසෙස් එක ඒකට ලැබෙන පිළිතුර ඒ ලැබෙන පිළිතුරේ ක්වොලිටි එක ඊට පස්සේ ඒකේ විශ්ලේෂණය හැම ප්‍රොසෙස් එකක්ම ඔස්සේ ඉන්න ඕනේ සජීවීව ප්‍රසන්ට් වෙන්න ඕනේ රිසර්චර් වගේම සුපර්වයිස් කරන කෙනා. දැන් මම ඒ හැම ස්ටේජ් එකකම සුපර්වයිසර් වශයෙන් ඒ ළමයාත් එක්ක ඉන්නවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් දැක්කා. නොකියාම බැරි ප්‍රශ්නයක් ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එකේ ලොකු ප්‍රශ්න තිබ්බා. සමහරක් ළමයින්ගේ. පැහැදිලිද ලැන්ග්වේජ්? ඒ කියන්නේ එයාට ඇත්තටම කියන්න ඕන අදහස නෙමෙයි එළියට එන්නේ. සමහරක් වෙලාවට මේ විඩාව නිසා මේ ලිස්නින් කියන එක ලියන්න ඕනේ හැබැයි ලියවිලා තියෙන ලිස්ටිං ළමයා දන්නවා හැබැයි ළමයට වැරදි කියන ඔයාම අර හිතන්නකෝ රිසර්ච් එක සම්බන්ධව එක දිගට පැය ගණන් වේසිලා වේසිලා අනිවාර්යෙන්ම මේ සුපර්වයිසර් දෙන්න කලින් ඔයා එක ප්‍රූෆ් රීඩ් කරගන්න ඕනේ ඒක ඔයා කරාට හරියන්නේ නැහැ දැන් ඔයාගේ වැරදි ඔයාට අහු වෙන්නේ නැහනේ ඒ නිසා සමහරක් වෙලාවට මේ ඔයාට වඩා රයිට් ඒ සම්බන්ධ එක්ස්පීරියන්ස් එකක් ඇති සමහරක් වෙලාවට අර ඔයාගෙම ඇස් වලින් මිම්මෙන් දකින්නේ නැති වෙනස්ම දෘෂ්ටි කෝණයකින් බලන කෙනෙක් ලාව එක ප්‍රූෆ් රීඩ් කරගන්න ඕනේ පැහැදිලිද ප්‍රූෆ් රීඩ් කරගන්න ඕනේ එහෙම කරගත්තාම අර වාට කැපෙන්න තියෙන ලකුණු 10ද 15ද සේව් කරගන්න පුළුවන් ඉතිරි කරගන්න පුළුවන් රයිට් සමහරක් ළමයි අර එක දිගට ඒ ඔස්සේම ඉඳලා හරි අර මොනටනස් ඒකාකාරී රයිට් ඒක යාට හිස රදයක් එයාගේ කියවන්න කලින් හිතේට එනවා මම මේ වෙලාවේ මේක තමයි අදහස් කරේ ඒක හිතේ පැලපදියම් වෙලා තියෙන අදහස නිසා එයා හරියට ඒක සජීවීව කියවන්නේ නැහැ. එතකොට මේ ලැන්ග්වේජ් එකේ තියෙන ප්‍රශ්න ඉෂුස් එයාට ටච් වෙන්නේ නැහැ. හරි. එතනියට සමහරක් ළමයි මේ පොඩ්ඩක් මේ ලියලා තිබ්බ මේ රිසර්ච් එකේ මම කරනවා මම යනවා මම ගොඩක් ඉතින් රිසර්ච් එකක් කියන්නේ ඇකඩමික් එකක් නේ ඉඳ ඇක්ටිව් වොයිස් භාවිතා කරන්න කමක් නැහැ හැබැයි සීමා සහිතව ඇකඩමික් රයිටින් වල තීසිස් වල අපි භාවිතා කරන්නේ පැසිව් වොයිස් එක කියලා අමතක කරගන්න එපා මොකද මේ ඇක්ටිව් වොයිස් අර මම ඒ වගේ අරවා සබ්ජෙක්ටිව් ප්‍රොනවුන්ස් දෙන්න මොකද වෙන්නේ රිසර්ච් එකේ තියෙන ෆෝමල් ගතිය ස්ටෑන්ඩඩ් ගතිය තමයි ඩී වැලියු වෙන්නේ බහින්නේ රයිට් ඒ වගේ වැරදි කරන්නත් එපා රයිට් ඉතින් සමහරක් ළමයි සමහරක් ලාවට මේ ඇක්නොලෙජ්මන්ට් එකට ඩෙඩිකේෂන් කියලා දීලා තිබ්බා ඒක ඊට පස්සේ ඇක්නොලෙජ්මන්ට් එක පාවා කොපි පේස්ට් කරලා තිබ්බ ළමයි මම දැක්කා පැහැදිලි ඇක්නොලෙජ්මන්ට් එක මේ සමහරක් ලාවට අර මේ කොපි පේස්ට් කරලා එහෙම කරපුවාම දැන් ඔයා මොන වගේ අයිඩියා එකක්ද දෙන්න කියන්නකො සුපර්වයිසර්ට පළවෙනි පිටු තුලම රයිට් ඇක්නොලෙජ්මන්ට් කිපාම ඒ ඔයා පුද්ගලික පර්සනල් ටච් එකක් දෙන්න ඕනේ මම මේ සිසුවා මෙන්න මගේ ATI එක මෙන්න මෙච්චර කාලයක් මෙන්න මේ ගුරුවරයා යටතේ මම මේ වගේ මහන්සියක් කළා ඔයා මේ වගේ දෙයක් වුණත් කිව්වත් කමක් නැහැ සමහරක්කට පාර්ට් ටයිම් ළමෙක් නම් මට මම මේක කරන්න කොච්චර කැප වුණාද කිව්වොත් මට කාලය හොයාගන්න බැරුව මම රස්සා වෙනුත් අස් වුණා ඒ ඇක්නොලෙජ්මන්ට් කියනකොට පර්සනල් ටච් එකක් දෙන තැන එතනවා පෞද්ගලික වෙන්න එතන අර මම කිව්වට කමක් නැහැ එතනවා එක සබ්ජෙක්ටිව් විදියට ලියන එකක් නේද සබ්ජෙක්ටිව් විදියට ලියන්න ඕන තැන සබ්ජෙක්ටිව් විදියට ලියන්නේ නැහැ අනිත් තැන්වල සබ්ජෙක්ටිව් විදියට ලියන්න ඕන නැති තැන්වල සබ්ජෙක්ටිව් විදියට ඔයාලා ලියන්න උත්සාහ කරලා තියෙනවා
ලොකු ප්‍රශ්නයක් තව මම මතු කරන්නම් මේ ළමයි දන්නේ නැහැ මේ හිතන්නකෝ දැන් මේ රිසර්ච් එක මේ අවම වශයෙන් චැප්ටර්ස් 6ක් තියෙනවානේ report එක අවම වශයෙන් චැප්ටර්ස් 6ක් තියෙනවා ළමයා හිතන්නේ මේ 1 ඉඳන් 6 දක්වා ලියන්න ඕනි කියලා ළමයා හිතාගෙන ඉන්නේ එහෙම මේකේ ස්ට්‍රක්චර් එක එහෙම නෙමෙයි ප්‍රායෝගිකව මේ රිසර්ච් එකක් ප්‍රැක්ටිකලි අපි බිල්ඩ් කරන්නේ ප්‍රායෝගිකව මේ රිසර්ච් එකක් බිල්ඩ් කරන්නේ එහෙම නෙමෙයි ඒ කියන්නේ මට හම්බ වෙච්ච මේ ළමයි 100ට 100ක් දන්නේ නැහැ රිසර්ච් එකක් ප්‍රැක්ටිකලි බිල්ඩ් කරන්නේ කොහොමද කියලා එයාලා හිතන්නේ අර මේ A to Z යනවා කියලා පටන් ගන්නෙ කොහොමද ඒ කියන්නේ අඩුම තරමේ ෆීල්ඩ් එක සබ් ෆීල්ඩ් එක ඒක තෝරගන්න බෑ පැහැදිලිද සමහරක් වෙලාවට තමුන්ට කරන්න බැරි දෙයක කරගහගෙන යන්න උත්සාහ කරනවා කරන්න බැරි දෙයක් බැලින්නම් තමුන්ට විතරක් නෙමෙයි ඒක කරන්න අමාරුම දෙයක් ඒක කරගහගෙන යන්න ගිහිල්ලා මොකක්ද මේ වෙන්නේ අවමාර ඒකක් ගන්න තිබ්බක නිකන් 100කින් නතර වෙනවා කෙලවර වෙනවා ඒ ගමන සමහරක් වෙලාවට ඒක ෆේල් වෙනවා අන්න ඒකයි ඒ කියන්නේ අපි කියන්නේ viability එකක් කරන්න පුළුවන් හැකියාවක් ප්‍රැක්ටිකැලිටි එකක් තියෙන එකක් අර ළමයට තේරෙන්නේ නැහැ තෝරා ගන්නෙ කොහොමද කියලා ඔයා තෝරා ගන්න ඔයාව පොසිෂන් කරන ෆීල්ඩ් එක සබ් ෆීල්ඩ් එක පැහැදිලිද ඔය අතර ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එක ඔය ඕක තමයි ඔයා ඒකකට යනවද ෆේල් වෙනවද කියලා තීරණය කරන්න ඔයා මේක කම්ෆර්ටබ්ලි ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරනවද නැත්නම් 17 4තේ වැටිලා ෆේල් වෙනවද කියන එක ඩිසයිඩ් කරන්නේ ඒක ඔයා චූස් කරන එක ඉතින් හරියට නිවැරදි තේරීම කරන්න ළමයට තේරෙන්නේ නැහැ පැහැදිලි වැරදි දෙයක් තෝරාගෙන කොච්චර හරියට කරත් අන්තිමට ලැබෙන ප්‍රතිඵලය වැරදි වැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඉතින් ළමයි ඔන්න ගොඩක් ෆේල් වෙන්න හේතු. ඉතින් මට මේ ඔයාට තවත් මේ ජනසතුකරණය කරන්න පුළුවන් ළමයි එක්ක මේ මේ කියන්නේ මේ මේ ටිකේම වැඩ කරනවා රිසර්ච් සම්බන්ධව ළමයි එක්ක රයිට් විවිධ ළමයි මට විවිධ දේවල් කියන ඔයාලා හිතාගෙන හිටියේ මේකයි හරි කමක් නැහැ මං කෝ නෑ එහෙම නෙමෙයි මෙහෙම ඒ ඩිස්කෂන් එක හරහා ප්‍රොඩක්ටිව් පැහැදිලිද ඒ එන්ගේජ්මන්ට් එක හරහා ළමයිව හරි ගස්සලා ඊට පස්සේ ඒ එයාලා යන ස්ටෙප් එකක් ඒ ෆේස් එකක් ස්ටේජ් එකක් පාසා මම සුපර්වයිස් කරමින් යනවා ඉතින් ඕක තමයි වෙන්න ඕන ඕක තමයි වෙන්න ඕනේ හරි හරි ගමනක් යන්න ඕනේ මේ ළමයින්ගේ අර ඔළුවේ අදහසක් නැහැ මේ රිසර්ච් එකක් කියන්නේ කොහොම මොකක්ද ඒක පටන් ගන්නෙ කොතනින්ද ඊට පස්සේ සමහරවිට මේ ඒක පිටිපස්සේ තියෙන මේ ටෙක්නිකල් ඇනලිසිස් එකක් තියෙනවා ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා ටෙක්නිකල් පාර්ට් එකේ කරුණු ගණනාවක් තියෙනවා පැහැදිලිද ඒ කරුණු ගණන සමහරකට එක පුංචි තැනේ ඉඳන් පටන් ගන්න පුළුවන් අපි භාවිතා කරන ෆොන්ට් එක වෙන්න පුළුවන් ඒකේ ෆොන්ට් එකේ සයිස් එක වෙන්න පුළුවන් ඒක පොයින්ට් එක වෙන්න පුළුවන් ඒකේ මාජින් එක වෙන්න පුළුවන් ඔතන ඉඳන් සංකීර්ණම කරුණු දක්වා පැහැදිලිද මේ ළමයි මේ මොනවද දන්නේ නැහනේ ඉතින් කොහොමද අර මේ දැන් රිසර්ච් එක කිපොම් මේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ ප්‍රමිතියක් කියන්නේ රිසර්ච් එක ඒක වළංගු වෙන්නේ අපේ රට ඇතුළත විතරක් නෙමෙයිනේ රිසර්ච් එකක් කියන්නේ නේද රට ඇතුළත විතරක් නෙමෙයි. ඉතින් අන්න ඒ එතනට ඒ ගමන කියන්න ඒ ප්‍රමිතිසහගතව ඒ ගමනක් යන්න අවශ්‍ය උවැස්සී නිවර්දි ගයිඩන්ස් එක ළමයින්ට වැටලා නැහැ කියන එක තමයි තේරෙන්නේ. රයිට් ගොඩක් කලා කතා කරා මං හිතුවනවා මේ දැන් මේ වීඩියෝ එක ඔස්සේ මං හයිලයිට් කරපු කරුණු ඔයා සටහන් කරගන්න ඇති තරයේ අවධාරණය කරගන්න රයිට් ඉස්සරටත් මම ළමයික වැඩ කරමින් රයිට් ඒ ඒ හම්බ වෙන ඒ වැරදි ගේන්න රයිට් ඒක ගිනීමේ අරමුණ තමයි හැමෝම ඒ වැරද්ද වැරද්දක් ලෙස අවබෝධය කරගන්න එක ඒක දකින්න එක සහ ඒක නිවැරදි කරගන්න ප්‍රයත්න දරන එක එතකොට පුළුවන් අපිට අර ප්‍රොඩක්ටිව් රිසර්ච් එකක් එළියට දාගන්න